සංචාරකයන් අතර බොහොම ප්‍රසිද්ධ වන ඉසව්වක් මම මේ සතියන්තේ තෝරගත්ත නිවාඩුව ගත කරන්න. හැබැයි සංචාරකයන් අතර මේ ප්‍රදේශයේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ විශේෂ හේතුවක් නිසා. මම මෙහෙම කිව්වත් ඔයගලන්ට අදහසක් එයි මම කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. අලින් බලන්න කැමති අය සෆාරි යන්න කැමති අය අනිවාර්යෙන් එන ප්‍රදේශයක්. හැබැයි ඉතින් එහෙම මේ ප්‍රදේශයට සංචාරකයෝ ආවට බොහොම නිස්කලංකව නිදහසේ නිවාඩුවක් ගත කරන්නත් මේ ප්‍රදේශයට අනිවාර්යෙන් එන්න පුළුවන්කමක් තියෙනවා. මම යන්නේ බලාපොරොත්තු වෙනවා. ඔගලන්ට අදහසක් ඇති මොනවාගේ ප්‍රදේශයකටද මම ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි අපේ පරිසරය දැක්කම නම් හිතා ගන්න බැරි වෙයි. මම ඇවිල්ලා ඉන්නේ උඩවලවේ ප්‍රදේශයට. උඩවලවේ කියලා කිව්වහම ටිකක් අවුරශ්මිය වැඩි, ටිකක් වියලි කලාපයක් කියලා හිතුවට මේ ප්‍රදේශයට ආපුවම නම් ඒ බව පේන්නේ නැහැ. කොහොම අපූර්ව කාල ගුණයක් තියෙන නිසා වෙන්නේ නැති. උඩවලවේ ප්‍රදේශයේදී උඩවලවේ සැඟවුණු බොහොම ලස්සන නවාතනක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මට හිතෙනවා මේ සතියන්ත නිවාඩුව ඒ නවාතනය ගත කරොත් හොඳයි කියලා. අපි ගිහිල්ලා බලමු මොකද. දේශයේ මනිවාඩුව ගත කරන්න තෝරගත්ත නවාතැනට මම දැන් ඇවිල්ලා ඉන්නේ. මේ හෝටලේ මොකක්ද කියලා කියනවා නම් නමින් හඳුන්වනවා නම් කලුස් හයිඩ්වේ කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඇත්තටම මට මේ හෝටලේට පිවිසුනාට පස්සේ හරි ගුප්ත බවක් දැනෙනවා. තාමත් හෝටල් පරිසරයේ මොන වගේද කියලා අදහසක් ගන්න අමාරුයි. මම හිතන්නේ හෝටල් පරිසරේ පුරා ඇවිදලාම බලන්න වෙයි.
බයිඩවේ හෝටල් පරිසරයට ඇතුළු වුණාම මට දැනෙන වෙනම හැඟීමක්. ඒ පරිසරයේ තියෙන වර්ණ, පෙනුම හැමදේම වෙනස්. හැබැයි හෝටල් කාමරයට ආපුවම මේ හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතාමත් සුඛෝපභෝගී විදිහට මේ කාමරය සූදානම් කරලා තියෙනවා. වැඩියෙන්ම මගේ සිත් ගත්තේ මේ කාමරේ මම හිතන විදිහට මේ වර්ණ වෙන්න ඕනේ. සාමාන්‍ය හෝටල් කාමරයකට කළු සුදු රතු වගේ වර්ණ යොදා ගන්නවා හරි අඩුයි. ඒක නිසා වෙන්නේ නැති මගේ ඇහැ ඒ තරම් මේකට ප්‍රිය කරේ. හැබැයි මේ කාමරයට වඩා වැඩි සුන්දරත්වයක් දකින්න පුළුවන් වෙන්නේ අමුතුම ලස්සනක් තියෙන්නේ මේ බල්කනියට ගියාම කියලා මට හිතෙනවා. අවට පරිසරයත් සෝබාදහමත් එක්ක දොඩමළු වෙන්න පුළුවන් විදිහට සෝබාදහමේ සුන්දරත්වයක් මෙතන ඉඳලම නරඹන්න පුළුවන් විදිහට තමයි මේ කාමර සැලසුම් කරලා තියෙන්නේ.
ගංකුමලිය උදෑසන හිරු රැස්වලින් නාල හිස පීරනවා. සිසිල් සුළන් රැලි ඒ හිසකේ අවුල් කරන්න හදනවා. ඉතින් මං දැන් උදේ කෑම වේලට ලෑස්ති. හයිදවේකේ නිවාඩු ආරම්භ වෙනකොටම ලේසියෙන් කාටවත් දකින්න හම්බෙන්නේ නැති බොහොම දුර්ලභ දර්ශනයක් දකින්න හැකියාව හම්බුණා. මේ විදිහට නිදල්ලේ සැරිසරන මොනරෙක් පිළිවිහිදගෙන ඉන්නවා දකින්න එක ඕනම කෙනෙක් දකින්න ආසම කරන දෙයක්. හැබැයි ඒක ලේසියෙන් බලන්න බෑ. මගේ නිවාඩුව බොහොම විශේෂ මතක සටහන් තියෙන එකක් වේවි මේ දෙත් එක්ක. නිවාඩුවක් ගත කරන කෙනෙක්ට මේ වගේ පරිසරයක මේ වගේ විවේකීව සුවපහසුව ඉන්න තියනවා නම් ඊටත් වඩා තවත් මොනවද කියලා හිතනවා. මේ හෝටලේ මේ පරිසරය හරිම ලස්සනයි. මම මේ දකින්නේ ඇත්තටම ගඟක් නෙමෙයි. මේක මේ උඩවලවේ ජලාශය වාන් නැලක්. හැබැයි වතුර වැඩි කාලෙක නම් ඊට වඩා වෙනස් ඇති. දැන් තමයි නියම සුන්දරත්වය දකින්න පුළුවන්කම. මෙතන මේ හෝටලේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක්ට වැදගත්ම වෙන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න බැරි.
සයිඩවේකට එන කෙනෙක්ට කැමති නම් හැමදාම වගේ කාමරයක රාත්‍රිය ගත කරන්න නැතුව නිවාඩුව ගත කරන්න නැතුව මේ වගේ කුඩාරමකට එන්න ඒ අවශ්‍ය කරන පහසුකමත් මේ හෝටලය තුළ තියෙනවා. හැබැයි ඉතින් මන්නම් තෝරගත්තේ කාමරයක් සුපුරුදු විදියටම. දැන් මෙතනට ආවට පස්සේ හිතුණා මේ විදිය කුඩාරමක් තෝරගත්තා නම් හොඳයි කියලා. ලොකු වෙනසක් තියෙනවා. හයිඩවේ නිර්මාණය කරලා තියෙන්නේ බොහොම පරිසරිතකාමී විදිහට.
පරිසර හිතකාමී විදිහට ජීවත් වෙන්න, පරිසරයට හානියක් නොකරන්න, අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න අවශ්‍ය සියලුම යටිතල පහසුකම් මෙතන තියෙනවා. මගේ මේ නවාතැන නිකම්ම නිකන් කොන්ක්‍රීට් තාප්පවලින් වටවන හෝටලයක් නන් නෙවෙයි. අක්කර පහක බිමක් පුරා පැතිරිච්ච මේක විශාල උද්‍යානයක්. ඒ විතරක් නෙමෙයි, පරිසරයත් එක්ක බොහොම බද්ධ වෙච්ච අසපුවක්. පිහිනුම් තටාකයේ බොහොම net පිනවන දර්ශනයක්. එලිමහන් පිහිනුම් තටාකයක ජකුසි පහසුකම් තියෙන බොහොම කලාතුරකින්. ඊටත් මේ උඩවලවේ වගේ වනාරණක් මැද සෝභා දහමත් එක්ක මේ තරම් සුසම්වාදී පිහිනුම් තටාකයක් කෙනෙක්ට නැවත ගොඩේන නම් හිතක් පහළ කරාවි කියලා මම නම් හිතන්නේ. අද දවසේ මගේ හවස්වරු ගත වෙන්නේ හරි අපූරු විදිහකට. හැමදාම මේ අද්දැකීම් විඳින්න කාටවත් හම්බෙන්නේ නැහැ. විශේෂයෙන් අවුරුදු කාලේට උත්සව කාලේට විතරයි. ඒත් හැමෝටම හැම තැනකදීම ඒවා දකින්න හම්බෙන්නේ නැහැ. මම දැන් ඉන්නේ මේ හෝටලේ තියෙන ඕගනික් වෙජිටබල් ගාඩන් එකේ. ඒතේ තියෙන ලස්සන පැලක්. ඒ පැල ගාව විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ඉතින් මම ඒ පැත්තට ආවේ කොණ්ඩ කැවුම් පුච්චනවා මෙතන පැල ගාව. මමත් උත්සාහ කරලා බැලුවා. හැබැයි කැවුම නම් කොණ්ඩ කැවුමක් වුණේ නැහැ. බලමු අපසරයක් උත්සාහ කළා. කොහොමුණත් ඒත් එක්කම මගේ තේ වේල සූදානම් වෙලා තියෙනවා. මේ කැවුම් පුච්චන්නේත් මං වෙනුවෙන්ම තමයි. ඉතින් කැවුම් රස බල්ලි වඩලා ආවෝ ටිකක් ඉගෙන ගන්න.
උඩවල ප්‍රදේශයේ සැඟවුණු බොහොම ලස්සන නවාතැනක තමයි මම නිවාඩුව ගත කරමින් ඉන්නේ තමයි කලුස් හයිඩවේ හෝටලේ. මේ හෝටලේ ගැන වැඩිපුර තොරතුරු කතා බහ කරන්න මේ වෙලාවේදී මාත් එක්ක ඉන්නවා මේ හෝටලේ නේවාසික කළමනාකාරතුමා රජීව් මෙන්ඩිස් මහත්මයා. මේ හෝටලේ නමත් එක්ක ගත්තාම නමට ගැළපෙන විදිහටම හෝටලේ තියෙනවා කියලාත් මට ඇත්තටම හිතෙනවා. වෙනස්ම සංකල්පයක් හරිම ලස්සනයි. කොහොමද මේ හෝටලේ මේ විදිහට ආරම්භ වෙන්නේ? ඔව් ඇත්තටම මට කියන්න තියෙන්නේ කලුස් හයිඩවේ. හයිඩවේ කිව්වහම යම් කිසි සැඟවිච්ච ස්ථානයක් කියලා කියන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියනවා මේක සැඟවුණු පුංචි මැණිකක් ජෙම් එකක් කියලා කියනවා. ඒ වගේම ඔයා දැන් අරුණි මං හිතන්නේ එනකොට ඔයා දකින්න ඇති කැලෑවල් ඇතුලෙන් ඇවිල්ලා ගම්මානයක් හරහා ඇවිල්ලා ඔයා ඇතුල් වුණා කිසිම දොරටුවක් නැතුව. ඒ වගේම ඊට පස්සේ ඔයාව ආයමත් තව එලිමහනකට තමයි ඔයාව ගෙනිච්චේ. ඉතින් මට ඇහුණා ඔයා කියන වාව් කියන ඒ වචනේ. ඉතින් මම හිතන්නේ ඒක මම ඇහිලා තියෙනවා තවත් ගොඩක් අපේන සංචාරකයන්ගෙන් ඒ වචනේ. හරි මේ වගේ සංකල්පයකට මේ හෝටලේ ආරම්භ වෙන්නේ කොච්චර කාලයකට කලින්ද? මේක මම හිතන්නේ දැන් අවුරුදු 9කට පෙර මම හිතන්නේ ඔයා දන්නවා ඇති ලෝකක් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකව වෙන රොමේෂ් කළුවිතාරණ මහත්මයා තමයි මේ හෝටලේ අයිති. ඉතින් එම මහත්මයා තමයි විශේෂයෙන් මේ හෝටලේ සෑම දෙයක්ම නිර්මාණය පවා ඒ මහත්මයාගේ අනුදැනුවත්ව තමයි මේ කරලා තියෙන්නේ. සහ හැමතැනකම මම හිතන්නේ ඔහුගේ සිහිවටන පවා දකින්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක එතුමා ඒ එතුමාගේ ක්‍රීඩා ඒ කාල සීමාව තුළ ක්‍රීඩා කරලා ඒ ගත්ත ජයග්‍රහණවල සටහන් තමයි මේක ඇත්තටම තියෙන්නේ. හැබැයි නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක්ට විශේෂයෙන්ම මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරන කෙනෙක්ට බොහොම අපූර්ව සමරු මතක සටහන් දකින්නත් පුළුවන්. හෝටලේ ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි හෝටලේ තියෙන පහසුකම් ගැන. කොහොමද මේ හෝටලේ තියෙන පහසුකම්? ඔව් අපි ඇත්තටම කාමර 14ක් තමයි මේ හෝටලේ තියෙන්නේ. ඉතින් එතනදී අපි තියෙනවා එන සංචාරකයන්ට විනෝද වෙන්න ගොඩක් දේවල්. අපි හිතමු අපේ බිලියට් ටේබල් එකක් තියෙනවා. එතකොට ටේබල් ටෙනිස් ගහන්න පුළුවන්, එතකොට වොලිබෝල් ගහන්න පුළුවන්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන්. තව සරුංගල අරින්න පවා අපි සලස්සලා තියෙනවා. ඒ වගේම පෙඩල් බෝට් එකක් තියෙනවා. මොකද අපේ හෝටලේ ඉස්සරහා දකින්න ඇති මේ පොඩි කඟක් පොඩි ඇලක් මාර්ගයක් යනවා, ඇල මාර්ගයක්. එතනදී මේ ඒ වගේ දේවල් කරලා ඒගොල්ලන්ට සන්තෝෂ වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ නිවාඩුව ගත කරන්න එන අය කරන්න ක්‍රියාකාරකම් හෝටලේ තුල ගොඩක් දේවල් තියෙනවා. බොහෝ දේවල්. ඔව් එතන ඉහට හෝටලෙන් පිටත කරන්න තියෙන දේවල් මට දැනගන්නට ඕනේ. ඊට අමතරව මට කැමතියි දැනගන්න හෝටලයකින් බලාපොරොත්තු වෙන විශේෂ පහසුකම් තියෙනවා අනිවාර්යයෙන්ම. කාමර තුල වෙන්න පුළුවන්, හෝටලේ ඇතුලේ තියෙන ආහාර පාන ගැන වෙන්න පුළුවන්. ඒ පහසුකම් ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඔව් කාමර තුල ඇත්තටම අපේ හැම කාමරයකම ටීවී තියෙනවා සෑහෙන channels ප්‍රමාණයක් එක්ක. ඒ වගේම කෑම අංශයෙන් අපි බැලුවොත් අපි කියන්නේ ගමේ විදියට කෑම හදන්න සහ දේශීය සහ විදේශීය ඒ දෙපැත්තෙම කෑම සදන්න අපේ හොඳ සූපවේදී මහත්මයෙක් ඉන්නවා. ඒ වගේම අපිට ඒ වගේම අපේ තව ලොකුම අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක මේ අපි වවලා තිනවා අපේ එලෝලු සහ පළතුරු අපේ තිනවා වගාවක්. ඒවා කිසිම රසායනික පොහොර කිසිම දෙයක් අඩංගු නැති, කියන්නේ ඕර්ගනික් සංකල්පයට අනුව අපි 100%ක් 90%ක් ගත්තොත් අපි ඇත්තටම මේ ඒවයින් තමයි මේ හෝටලේ හැම දෙයක්ම අපි මේ පිළියෙල කරන්නේ. හොඳයි. දැන් සාමාන්‍යයෙන් උඩවලවට කෙනෙක් කියන්නේ අනිවාර්යයෙන්ම එලිෆන්ට් සෆාරි යන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට අමතරව මේ ප්‍රදේශයත් එක්ක එකතු වෙච්ච සම්බන්ධ වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මොනවද ඒ වගේ දේවල්? ඔව් අනිවාර්යෙන් අරුණි අගෝ කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ මෙහෙට එනකොට තියෙන්නේ මේ සෆාරි එක විතරයි කියලා. නමුත් ඒක තවත් ඒක ළඟම තියෙනවා අපිට යන්න. ඒකට කියන්නේ ඇත්තතුරු සෙවන. ඇත්තතුරු සෙවන බලන්න පුළුවන්. ඒ වගේම සංකපාල කියලා තියෙනවා විහාරයක් සංකපාල විහාරේ. ඒ වගේම සූර්යකන්ද. එතකොට තව තියෙනවා පනාමුරේ වහල ඇති පනාමුරේ ඇත්රාජා. ඉතින් ඒ ඇත්රාජා හිටපු ඒ ස්ථාන තියෙනවා. එතකොට මඩුවම් වල වලව්ව ඒකත් මම හිතන්නේ ගොඩක්ම අපේ කියන්නේ ඉස්කෝලේ යන ළමයින්ට ගොඩක්ම වැදගත් වෙන ස්ථානයක්. ඒ වගේම උණු වතුර ලින් බලන්න යන්න පුළුවන්. එතකොට තව අපි මේ ළඟම තියෙනවා හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රික් පවර් ස්ටේෂන් එක තියෙනවා උඩවලවේ. වගේ ගොඩක්
ස්ථාන තියෙනවා. ඔව් ඒ කියන්නේ මං දැනගෙන හිටියටත් වඩා ගොඩක් දේවල් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ කියන්නේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක්ට විශේෂයෙන්ම දේශීය විදේශීය සංචාරකයන් හැම කෙනෙක්ටම මේ වගේ දේවල් වලට යන්න සංචාරකයන්ට පහසුකම් මේ හෝටලේ තුලින් ලබා දීලා තියෙනවා. ඔව් විශේෂයෙන් අපි ඒගොල්ලන්ට එක්ස්කර්ෂන්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ට පාක් එකට යන්න අපි සංවිධානය කරනවා ඒගොල්ලන් ආවහම. ඒ වගේම තමයි අනිත් ඕනම ස්ථානයකට යන්න අපි ඒගොල්ලන්ට අනිවාර්යෙන් අපි සහයෝගය දෙනවා. හොඳයි. අවසාන වශයෙන් කලූස් හයිඩවේ කියන මේ හෝටලේ තියෙන විශේෂත්වය විදිහට මොකක්ද ඒ නාමස්තන්ට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඇත්තටම මේක ඇත්තටම මේක ඒගොල්ලන් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා විශේෂයෙන් මේ අපේ ලෝක ප්‍රකට ඒ ක්‍රීඩකයාගේ ඒ දක්ෂකම් ඒ මහිතන්නේ දැකලා එයා ඒ මතක සටහන් මේක ඇත්තටම මට පේන මේක කෞතුකාගාරයක් කියලා. ඉතින් ඒ සමගම මං හිතන්නේ ඒගොල්ලන් නොහිතන පැත්තක් මොකද ක්‍රිකට් ක්‍රීඩාව සහ ඒක සම්පූර්ණ වෙනස් පැත්තක් මේ හොස්පිටැලිටි හෝටල් ශේෂ්ත්‍රේ. ඉතින් මං හිතන්නේ එම පුද්ගලයා මේ කරපු මේ දේ මං හිතන්නේ සෑහෙන මේ විශිෂ්ටයි කියලා මට හිතෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට මාත් එක්ක වෙලාවෙන් කරගත්තට මේ හෝටලේ ගැන තොරතුරු කතා බහ කරා. ඔව් ඒ වගේම මට පොඩි දෙයක් තියෙනවා මේ ඔබ මේ අරුණි දැකලා ඇති මේ හැම මේ 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 පුටුවක්ම හැම ලී භාණ්ඩයක්ම පවා මේ අපේ ඉන්නවා නෙවිල් මහතා කියලා. එයත් මොරටුවේ කෙනෙක්. එයා ඇවිල්ලා ඇත්තටම අපේ කළුවිතාරණ මහත්මයාගේ ළඟම ඥාතියෙක්. ඉතින් ඒ පුද්ගලයා විසින් තමයි මේ සෑම මේ ලී කැටයන් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම ඇත්තට මේ පුද්ගලයාට මම ස්තුතිවන්ත වෙනවා. මම ඒ කියන්නේ මේ වගේ නිර්මාණයක් ඉදිරිපත් කරපු කෙනා. හයිඩවේ හෝටලේ නිර්මාණය කරලා තියෙන සබාදහමේ තියෙන අපූර්වත්වය කිසිම විදියකින් නැති වෙන්නේ නැති විදියට.
ඒක රැක් දවාලක් කියලා නැහැ. කොයි වෙලාවෙ කොයි පැත්තක් බැලුවත් හෝටලේ ඒ අපූර්වත්වයේ උපරිමයෙන් විඳින්න පුළුවන්. ඒක නිසාවෙම මම විතරක් නෙමෙයි මේ හෝටලේ තියෙන හැම අමුත්තෙක්ම වගේ රාත්‍රී කාලේ ගත කරන්නේත් මේ විදිහට එලිමහනේ. විශේෂයෙන්ම රාත්‍රී භෝජනේ වෙනුවෙන්. ඉන්නකොට තව රාත්‍රිය කියලා වෙනසක් නැහැ. පරිසරයේ තියෙන මිහිරියාව උපරිමයෙන් විඳින්න පුළුවන් කියලා ඕනම වෙලාවෙ. ඒ වගේම තමයි රසවත් ආහාරවල මිහිර විඳින්නත් පුළුවන් මේ හෝටලේ ඉන්න ඕනම කෙනෙක්ට ඕනම වෙලාවකදී. හැබැයි රාත්‍රිය වෙනකොට ඊට වඩා ටිකක් විශේෂයි. විශේෂ වුණ විනෝදාස්වාදය ගෙන දෙන බොහෝ දේවල් හෝටලින් සංවිධානය කරන අමුත්තන්ගේ. ඊට වඩා වෙනස් මගේ මතකයන් අතරට ගොඩාක් දේවල් එකතු කරගෙන මම පිටත් වෙනවා.